අකිල විමංග සෙනවිරත්න කියලා කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම කතාබහට ලක්වෙන ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරකයෙක්. කොහොම නමුත් ඔහු ගැන මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන්නේ ඔහු අතින් ලියවුණු හැමරෑම මං එක්ක කියන ගීතය නිසයි. ඒ වගේ මෙම පදවලට රසමිහිර මුසු කරන්නේ උදාර සමරවීර නම් තරුණ සංගීත නිර්මාණ අධ්‍යක්ෂකවරයාගේ සංගීත සස්සර රටා තුළින්. එලෙස මෙම පදපෙළට ජීවේ ලබා දෙන්නේ රටක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුවයි. ඉතින් ප්‍රේමයේ ලස්සනම තැන් උපදින්නේ ඒක අංසතු වන තාක්කල් කියලයි ඔහු කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ කරගන්න බැරි තාක්කල්. ඒ වගේම සාමාන්‍යයෙන් පෙරදිග රටවල්වල ආදරය කරන්නේ අයිතිවාසිකම් එක්ක නිසා ආදරය හා සමානවම අයිතිවාසිකමක් ඉල්ලනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් එතකොට වෙන්නේ සමහර තැන්වලදි අයිතිවාසිකම් වලින් එළියේ ආදරේ උපදින්න පුළුවන් වෙන එකලු. ඒ වගේම ආදරේ තිබුණට කවදාවත් එයාව අයිති කරගන්න බැහැ කියලත් ඔහු කියනවා. නමුත් එතන ප්‍රේමයේ නැහැ කියන්නත් බැහැලු. ඉතින් එහෙම වුණාම ඒ ප්‍රේමයේ දැනෙන්නේ සියුම් වේදනාවක් මුසුණු එකක් විදිහට කියලයි ඔහු කියන්නේ. ඒ වගේම එදා ඉඳලම සාහිත්‍යය තුලත් මෙවැනි ප්‍රේම කතා තියෙනවා වගේම ඇත්ත ජීවිතවලත් එහෙමයි කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුගේ පෞද්ගලික ජීවිතෙත් එහෙමයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඒ දේ කොහොමද ගැහණියකට දැනෙන්නේ කියන තැනින් තමයිලු ඔහු මේ ගීතය ලියන්නේ. ඉතින් ගැහණිය සංස්කෘතික වශයෙන් සාමාන්‍යයෙන් කොටු වෙලා ඉන්න නිසා එහෙම සංස්කෘතික වශයෙන් කොටු වෙලා ඉන්න ගැහණියකට ඒක දැනෙන්නේ කොහොමද කියන එක ගැන මෙයින් කියවෙනවා කියලයි අකිල කියන්නේ. ඒ වගේම චාරුක දුෂ්මන්ත තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔහු තමයි මෑත කාලයේ ජනප්‍රිය වුණු ගීත බොහොමයකට රූප රචනාව කළේ. ඒ නිසා නවීන්, චාරුක සහ අපි මේ ගැන කතා කරන අකිල තුන් දෙනාම එකතු වෙලා තමයි ඉසුරු සහ තරින්දිව රූප රචනාවට ගමු කියලා තීරණය කළේ. හැබැයි එතනදී ඔවුන්ට ඕනුනේ නැහැලු ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ සම්බන්ධව මාකට් කරන්න. ඉතින් චාරුක මෙහි ස්ක්‍රිප්ට් එක හැදුවම ඇස් වලින් කතා කරන තැන් තිබුණ නිසා ඇස්වලින් රඟපාන්න පුළුවන් ලංකාවේ ඉන්න දක්ෂම නිලියක් වන තරින්දි තෝරගත්ත කියලත් ඔහු කියනවා. මොකද කාමයේ රාගයේ ඇයට දැනෙන තනිකම තරින්දි ඇස්වලින් රඟපාන නිසා. ඒ වගේම ඉසුරුව තෝරගත්තේ ඉසුරු ලොකු හෙට්ටියාරච්චි කිව්වම ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් සහ ඉසුරු ඉඳීම තුළ වීඩියෝ එකට බරගතියක් දැනෙන නිසා කියලයි ඔහු කියන්නේ.